හරි අයිබෝවන් කියන නැවත වතාවක් හැමෝටම අයිබෝවන් ඔගොල්ලෝ වීඩියෝ එක ඔන් කරගෙන හැමෝම මයික් ඕෆ් කරලා මාත් එක්ක සම්බන්ධ වෙන දුවේ පුතේ මතක ඇති ඔගොල්ලන්ට මම කතා කරන දේ පැහැදිලි වෙනවද ඔව් මතක ඇති අපි මුලින්ම අපි මේ ඔන්ලයින් වැඩසටහන යටතේ අපි මුලින්ම පාඩමක් විදියට කතා කරා වීජී භාග පාඩම ඉතින් කොටස් දෙකකට තමයි වීජී භාග පාඩම අපි කතා කළේ වීජී භාග පාඩමේ ඔගොල්ලන්ට පුනරීක්ෂණයක් මම නැවතත් පතාවක් කරනවා කියලා ඔයගලන්ට මතක් කරා ඒ පුනරීක්ෂණයත් කරනවා ඒත් එක්කම දෙවනි අදියර විදිහට අපි පටන් ගත්තේ පුතේ සම්භාවිතාව පාඩම. සම්භාවිතාව පාඩම අපිට සම්පූර්ණයෙන් ඉවර කරන්න උනේ නැහැ. සම්භාවිතාව පාඩමේ කොටසයි අපි කතා කරේ. ඉතින් සම්භාවිතාව පාඩමේ ඉතිරි කොටසත් එක්ක අද මුල ඉඳන්ම සම්භාවිතාව පාඩම මතක් කරනවා. ඒ වගේම අපි මේ පැයකමාර ඇතුළත දැන් ඔයගලෝ දන්නවා අපි මාසයක් විතර මුණ ගැහුනේ නේ. ඉතින් ඒක නිසා අපි 15 වෙනි පාඩමේ ඉඳන් ඉදිරියට පුංචි පුනරීක්ෂණයක් කරනවා. ඒ වගේම තමයි දැන් ලබන සතිය ඉඳන් නැවතයි මේ විදියට කාලසටහනකට අනුව එක දිගටම අපි පන්ති පවත්නකොට මම හැම දවසකම ඕගොල්ලන්ට අපේ my teachers එකේ අප්ඩේට් කරනවා මම අප්ලෝඩ් කරනවා ඔයගලන්ට පේපර් එකක්. ඒ පේපර් එක ඕගොල්ලෝ කරගෙන තමයි පන්තියට එන්න ඕනේ අපේ. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේ පන්තිය ඇතුළේදී මාත් එක්ක සාකච්ඡා කරන්න. දැන් අද මම ඕගොල්ලන්ට මම කියවලා අතින් ලියලා තමයි අර ප්‍රශ්න 10 කතා කරන්නේ. ඉතින් ඒත් එක්කම සම්භාවිතාව පාඩම සම්පූර්ණයෙන්ම අපි කතා කරලා ඉවර කරන මුලින්දම මම මතක් කරනවා මොකද මෙතන ඉන්න කලින් සම්භාවිතාව පාඩමත් එක්ක සම්බන්ධ නොවෙච්ච දරුවොත් ඉන්න නිසා. ඒක නිසා දැන් මට ඕගොල්ලන් හැමෝම පේනවා. ඒක නිසා ඕගොල්ලෝ අනවශ්‍ය දේවල් කරන්න බෑ. ඕගොල්ලන්ට මොකක් හරි මම කතා කරන වේගය වැඩි නම් එහෙම නැත්නම් එහෙනම් අඩු නම් ඕගොල්ලන්ට පුළුවන් මයික් එක ඔන් කරලා ඒක කියන්න. ඒ වගේම තමයි ප්‍රශ්න අහන්න තියෙනවා ඕගොල්ලන්ගේ හැමෝගේම ඕගොල්ලන්ගේ තියෙනවා ඔයගලගේ වීඩියෝ බොක්ස් එකේ ඔයගලන්ට වම් අත පැත්තේ මුල්ලේ මයික් එකක ලකුණක් තියෙනවා කතා කරන්න දෙයක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා කතා කරලා මයික් එක ඔෆ් කරන්න පුළුවන් හරි හරි දුවේ එහෙනම් අපි කතා කර කර ඉඳපු සම්භාවිතාව පාඩම අපි දන්නවා 6 වසර ඉඳලම 6 ශ්‍රේණියේ ඉඳලම ඔයගලන්ට තිබුණු එක එක නම් වලින් එක එක මාතෘකා වලින් තිබුණු පාඩමක් තමයි මේ සිදුවීමක විය හැකියාව කියලා තිබුණා සිදුවීම් කියලා තිබුණා. ඔය වගේ විවිධ මාතෘකා වලින් තිබුණා. ඉතින් ඒත් එක්කම ඕගොල්ලෝ මේ පාඩමේ කතා කරලා තිනවා පුතේ සම්භාවිතාව පාඩම යටතේ ස්ථිරවම සිදුවන සිදුවීම් ගැන කතා කරලා තිනවා. ස්ථිරවම සිදු නොවන සිදුවීම් ගැන කතා කරලා තිනවා. විය හැකියාව ස්ථිරවම කිව නොහැකි සිදුවීම් ගැන කතා කරලා තිනවා. එතන මතක ඇති. නිදහසේ අතහරින ලද වස්තුවක් කොළව දෙසට වැටීම කිව්වොත් ඒක ස්ථිරවම වෙන දෙයක්. ඒ වගේම තමයි නිල් බෝල පහක් පමණක් ඇති මල්ලකින් අහඹු ලෙස අත තමාගත් බෝලයක් රතු බෝලයක් වීම. ඒක ස්ථිරවම සිදු නොවන සිදුවීමක්. ඉතින් අන්න ඒ වගේ ඔයගොල්ලෝ කතා කරලා තියෙනවා සිදුවීම් ගැන මීට කලින් විය හැකියාව කියන මාතෘකාවත් එක්ක. ඒ වගේම පුතේ අද අපිට කතා කරන්න තියෙන්නේ සම්භාවිතාව පාඩම ගැන. ඉතින් සම්භාවිතාව පාඩමේ අපිට කතා කරන්න තියෙන පුතේ සසම්භාවී පරීක්ෂණ කියන මාතෘකාවත් එක්ක. මම එදත් මේ අසම්භාවී පරීක්ෂණ ගැන අපි මීට කලිනුත් කතා කරා. අසම්භාවී පරීක්ෂණ ගැන කතා කරනකොට පුතේ මම කිව්වා අපිට පරීක්ෂණාත්මකව සිදු කරන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපිට පුළුවන් දැන් 8 වසරේ පන්තියේදී ඔයගොල්ලෝ කතා කරන අපිට පුළුවන් පෑන් කර්මාන්ත ශාලාවක දෝෂ සහිත පෑන් දෝෂ රහිත පෑන් නිරීක්ෂණය කරන්න. අපි එදින්දි පරීක්ෂණාත්මක සම්භාවිතාවය කියලා එකක් ඉගෙන ගත්තා. අපි පෑන් එළියට එනවා පෑන් ගහන මැෂින් එකෙන්. ඔයා පෙන්නේද? අපි පරීක්ෂා කර කර බලනවා දෝෂ සහිත පෑන් දෝෂ රහිත පෑන් ඒ වගේ අපි පරීක්ෂා කර 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 අපිට පුළුවන් කිසියම් පෑන් ගානක් පරීක්ෂා කරලා දෝෂ සහිත පෑනක් වීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාව හොයන්න දෝෂ රහිත පෑනක් වීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාව හොයන්න අන්නේ දේවල් අපි 8 වසරේදී කතා කරලා තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ සසම්භාවී පරීක්ෂණ ගැන. දැන් ඕගොල්ලෝ දන්නව ඇති අපිට කාසියක් උඩ දාන්න පුළුවන්. කාසියක දෙපැත්තක් තියෙනවා. එක පැත්තකට අපි සිරස කියනවා අනිත් පැත්තට අගය කියනවා. ඉතින් කාසිය උඩ දාන්න කලින් මට කියන්න පුළුවන් ද හරියටම සිරස වැටේද අගය වැටේද කියලා. කියන්න බෑ. කාසිය උඩ දාන්න කලින් මට කියන්න බෑ හරියටම සිරස වැටේද අගේ වැටේද කියලා. ඒක සමබර කාසියක් නා.
ඒ වගේම තමයි අපි කැට සෙල්ලම් කරනවා කැට ගහනවා කියන්නේ අවුරුදු කාලෙට ඔයගොල්ලෝ පරීක්ෂණයක් කරනවානේ කැට ගහනකොට ඔයගොල්ලෝ දන්නවා කැටේ පෙරලන්න කලින් අපි දන්නවා කැටේ පැති 6ක් තියෙනවා ඝනකයක් වගේ කැටයක් තියෙන්නේ දැන් ඔයගොල්ලෝ අවුරුද්දට සෙල්ලම් කරන කැටේ නම් තියෙන්නේ 3 6 9 12 15 18 කියලා තියෙන්නේ ඉතින් ඔයගොල්ලන්ට කැටේ පෙරලන්න කලින් ඔයගොල්ලන්ට කියන්න බෑ කුමක් ලැබෙයිද අංක කී ලැබෙයිද අංක 18 ලැබෙයිද අංක 6 ලැබෙයිද කියන්න බෑ එහෙම කියන්න පුළුවන් කමක් තිබුණා නම් ඔයගොල්ලෝ හැමදාම දිනනවානේ ඒක නිසා අන්නේ වගේ පරීක්ෂණයක්. ඒ වගේම තමයි පුතේ දැන් මේ වගේ පරීක්ෂණයක් ගත්තොත් ඕගොල්ලන්ට ප්‍රතිඵලය කියන්න බැරි වුණාට ඒ ඒ අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵලය කියන්න බැරි වුණාට ඕගොල්ලන්ට පරීක්ෂණය කරන්න කලින් ප්‍රතිඵල සියල්ලම කියන්න පුළුවන්. ලැබෙන ප්‍රතිඵල සියල්ල පරීක්ෂණය කරන්න කලින් ඕගොල්ලන්ට කියන්න පුළුවන්. දැන් අපිට කාසිය උඩ දාන්න කලින් මට කියන්න බෑ සිරස වැටේද අගේ වැටේද කියන එක මට කියන්න බෑ. නමුත් මට කියන්න පුළුවන් ලැබෙන්න තියෙන ප්‍රතිඵල දෙකයි. එක සිරස ලැබීම එහෙම නැත්නම් අගේ ලැබීම. කැටේ සෙල්ලම් කරන්න කලින් කැටේ පෙරලලා මම බලන්නේ ඉහළ රිසින්න පැත්ත මම පරීක්ෂා කරන්නේ. මට කැටේ පෙරලන්න කලින් කියන්න බෑ හරියටම කුමක් ලැබෙයිද කියලා. හැබැයි මට එක දෙයක් කියන්න පුළුවන්. 3 ලැබීම, 6 ලැබීම, 9 ලැබීම, 12 ලැබීම, 15 ලැබීම, 18 ලැබීම. මේන් එකක් තමයි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ඔයගොල්ලෝ දැකලා තියෙන සමහරක් අය ඔයගොල්ලන්ගේ ගම් වලට එනවා විවිධ වැඩසටහන් වලින් විවිධ ආයතන වලින් එනවා වැඩසටහන් අරගෙන ඒ වැඩසටහනේ තියෙන ඔයගොල්ලන්ට විවිධ ක්‍රීඩා කීපයක් කරන්න පුළුවන් ඉදෙන්ට ගිහිල්ලා. දැන් මේ වගේ දින සමහරක් අය වාසනා චක්‍රයක් තියෙන මේ වගේ සමබර වෘත්තයක් අරගෙන මේ වෘත්තය මේ වගේ කොටස් වලට බෙදලා 1 2 3 4 5 6 7 8 මෙම අංක ලියලා තියෙනවා. ඒ වගේම තමයි එක පැත්තක තියෙන පුංචි හිසක්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ රෝදය වේගවල අතාරින්න. වේගෙන් කරකවලා අතාරින්න පුළුවන්. ඉතින් ඒ කරකවලා අතේරියට පස්සේ ඔය ඔයගොල්ලන්ට පේන ඊහිස කෙලින් මේ ඊහිස කෙලින් නවතින අංකයට අදාළ දෑග්ග ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ඉතින් අපි මේක කරකවන්න කලින් දන්නේ ඊහිස කෙලින් මොන අංකේ තියෙද කියලා. 1යිද 2යිද 8යිද අපි දන්නේ මොන අංකේ ලැබෙයිද කියලා. හැබැයි මම එක දෙයක් දන්නවා ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල අටක් දිනන 1 2 3 ලැබීම 4 ලැබීම 5 ලැබීම 6 ලැබීම 7 ලැබීම 8 ලැබීම කියන මෙන්න මේ ප්‍රතිඵල අටෙන් එකක් තමයි ලැබෙන්නේ. අන්න එක මට කියන්න පුළුවන්. එහෙනම් ඔන්න සසම්භාවි පරීක්ෂණයක් කියන්න සසම්භාවි පරීක්ෂණක තියෙන ඕන ලක්ෂණ දෙකක් ගැන අපි කතා කරා. ලක්ෂණ දෙකක් අපි ඉගෙන ගත්තා. මොකද්ද? එකක් තමයි ඒ ඒ අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵලය ස්ථිරවම කියව නොහැකි වීම. දෙවනි ලක්ෂණය තමයි ප්‍රතිඵල සියල්ල කලින් දැන සිටීම. ලක්ෂණ දෙකයි. පළවෙනි ලක්ෂණය තමයි මොකද්ද? ඒ ඒ අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵලය කලින් දැන නොසිතීම. ඒක අපිට කලින් කියන්න බෑ. නමුත් දෙවෙනි ලක්ෂණය තමයි මොකද්ද? ලැබෙන ප්‍රතිඵල සියල්ල කලින් දැන සිටීම. හරි තවත් ලක්ෂණයක් අපි කතා කරමු. මොකද්ද? ඒක තමයි මෙන්න මේක. අපේ පරීක්ෂණය එකම තත්ත්වයක් යටතේ නැවත නැවත කළ හැකි වීම. අපි හිතමු කැටයක් පෙරලනවා කියලා. අපේ කැටය නැවත නැවත එකම තත්ත්වයක් යටතේ පෙරලා බලන්න පුළුවන්. අපි සමබර කාසියක් උඩ දානවා කියලා හිතමු. අපේ කාසිය නැවත නැවත එකම තත්ත්වයක් යටතේ උඩ දාලා ඉහළට වැටෙන පැත්ත පරීක්ෂා කරලා බලන්න පුළුවන්. පැහැදිලි නේද මං කියන දේ? හරි පුතේ. එහෙනම් ඔන්න ලක්ෂණ දැන් එහෙනම් එකක් තමයි ඒ ඒ අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵලය කලින් කිව නොහැකි වීම. දෙවැනි එක තමයි ප්‍රතිඵල සියල්ල කලින් දැන සිටීම. තුන්වැනි එක තමයි මොකද්ද? එකම තත්ත්වයක් යටතේ පරීක්ෂණය නැවත නැවත කළ හැකි වීම. එකම තත්ත්වයක් යටතේ පරීක්ෂණය නැවත නැවත කළ හැකි වීම. හතරවැනි ලක්ෂණය මොකද්ද? නැවත නැවත පරීක්ෂණය සිදු කළත් ලැබෙන ප්‍රතිඵලවල රටාවක් නොතිබීම. අපි කාසියක් උඩ දානකොට මුලින් සිරස දෙවනුව අගය මුලින් සිරස දෙවනුව අගය එහෙම දිනනවද? එහෙම නැහැ. සමහර විට සිරස දෙපාරක් එනවා. අගේ එකපාරක් එනවා. අගේ දෙපාරක් ඇවිල්ලා සිරස එකපාරක් එනවා. අගේ තුන්පාරක් විතර වෙලා සිරස දෙපාරක් එනවා. ඒ වගේ රටාවක් නැහැ. ලැබෙන ප්‍රතිඵලවල අපි එකම තත්ත්වයක් යටතේ පරීක්ෂණය නැවත නැවත සිදු කළාට ලැබෙන ප්‍රතිඵලවල රටාවක් නොතිබුණා. එහෙනම් ඕගොල්ලන්ගෙන් සසම්භාවි පරීක්ෂණයක ලක්ෂණ හෙවොත් ඔන්න ඔය ලක්ෂණ හතර ගැන තමයි කතා කරන්න තියෙන්නේ. මොකද ලක්ෂණ හතර? මාත් එක කියමු. පළවෙනි එක, පළවෙනි ලක්ෂණය තමයි මොකද්ද? ලැබෙන ප්‍රතිඵලය කලින් දැන නොසිටීම. දෙවැනි එක තමයි නමුත් ප්‍රතිඵල සියල්ල කලින් දැන සිටීම. තුන්වැනි එක තමයි එකම තත්ත්වයක් යටතේ පරීක්ෂණය නැවත නැවත කළ හැකි වීම. ඊළඟ එක තමයි පරීක්ෂණය නැවත නැවත සිදු කළත් ලැබෙන ප්‍රතිඵලවල රටාවක් නොතිබීම. ඔන්න
පරීක්ෂණාත්මක සමන්න ඔන්න අපිට සසම්භාවී පරීක්ෂණයක දකින්න දින ලක්ෂණ 4. හරි පුතේ. දැන් එහෙනම් ඕගොල්ලෝ මේ ලක්ෂණ 4 සටහන් කරගන්න ඇති මම කියනකොට ඕගොල්ලෝ බලන්න ඕනේ මෙන්න මේ දේ. අපි අපේ ඊළඟ මාතෘකාව තමයි නියති අවකාශය. සසම්භාවී පරීක්ෂණයක නියති අවකාශය. බලමු මොකද මේ නියති අවකාශය කියන්නේ. සම්භාවී පරීක්ෂණයක නියති අවකාශය. දැන් එදා සටහන් කරගත්තේ නැති අය අද සටහන් කරගන්න නියති අවකාශය අපි බලමු මෙන්න මෙහෙම. දැන් අපි සමබර කාසියක් උඩ දැම්මොත් ලැබෙන්න තියෙන ප්‍රතිඵල කීයක් තියෙන්නේ? දෙකයි. එකක් සිරස වැටීම, අනිත් එක අගේ වැටීම. නැත්නම් අගේ ලැබීම. අපි හිතමු 1 2 3 4 5 6 ලෙස ලියපු ඝනක හැඩරි ධාතු ගැටයක්. 1 2 3 4 5 6 තියෙන්නේ. හරි? අර 3 6 9 12 නේ. අපි කැටේ පෙරලලා ඉහළට සිටින පැත්ත පරීක්ෂා කරනවා. ලැබෙන්න තියෙන ප්‍රතිඵල කීයක් තියෙන්නේ? 6. මොකද්ද ප්‍රතිඵල? 6. 1 2 3 4 5 6. එහෙනම් නැත්තම් අර මම මෙතන ඇල්ල තිබුණා වගේ වාසනා චක්‍රයක් කරකවනවා. වාසනා චක්‍රයක්. ඒ වාසනා චක්‍රය කරකවනකොට පරීක්ෂණයේ ලැබෙන්න තියෙන ප්‍රතිඵල කීයක් තියෙනවද? 8යි. මොකද්ද ප්‍රතිඵල 8? 1 ලැබීම, 2 3 4 5 6 7 8 එකක් ලැබීම. පිළිදමු ඔන්නෝය වගේ පරීක්ෂණයක ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල සියල්ල ඇතුළත් කරලා මම කුලකයක් ලිව්වොත් අනේ කුලකයට තමයි කියන්නේ පුතේ මොකක් කියලාද අපි නියති අවකාශය කියලා. නියති අවකාශය කුලකය කියලා. මොකද්ද? සසම්භාවී පරීක්ෂණයක ලැබිය හැකි ප්‍රතිඵල සියල්ල ඇතුළත් කුලකයට තමයි කියන්නේ නියති අවකාශය කියලා. අපි සාමාන්‍යයෙන් කුලකයක් නම් කරන්නේ ඔයගොල්ලෝ දන්නවා ඉංග්‍රීසි හොඩියේ කැපිටල් අකුරක් තමයි ගන්නේ කුලකයක් නම් කරද්දී. නියති අවකාශයේ කුලකේ නම් කරන්න අපි ගන්න එකම අකුර තමයි ඉංග්‍රීසි හොඩියේ කැපිටල් S අකුර. කැපිටල් S අකුරෙන් තමයි අපි නියති අවකාශය නම් කරන්නේ. හරි? මතක තියාගන්න එක. එහෙනම් පුතේ අපි ඉංග්‍රීසි හොඩියේ කැපිටල් S අකුරෙන් නම් කරන්නේ. අපි හිතමු සමබර කාසියක් අපි ඉහළට විසි කරනවා. අපි ඒකේ වැටෙන පැත්ත පරීක්ෂා කරනවා. හරි? එතකොට ලැබෙන දින ප්‍රතිඵල කීයක් තියෙන්නේ? 2යි. සිරස අගය. මට පුළුවන් මේක ලියන්න S සමානයි සිරස ඔබට ගන්න නියති අවකාශය කියලා. නියති අවකාශය කියන්නේ මේ වගේ සසම්භාවී පරීක්ෂණයක ලැබිය හැකි ප්‍රතිඵල සියල්ල ඇතුළත් කුලකයට තමයි කියන්නේ නියති අවකාශයේ කුලකය කියලා. හරි? මම ලියා ගන්න පුළුවන් සසම්භාවී පරීක්ෂණයක ලැබිය හැකි ප්‍රතිඵල සියල්ල ඇතුළත් කුලකය නියති අවකාශයේ කුලකයයි. මම මේ තියන්නේ පළවෙනි උදාහරණය මගේ දෙපස සිර සහ අගේ ලෙස ලියෝ සමබර කාසියක් උඩ දැමුව විට ඉහළට සිටින පැත්ත පරීක්ෂා කරේ ලැබෙන නියති අවකාශය. මොකද්ද නියති අවකාශය? S සමානයි සිරස අගේ. මට මෙහෙම ලියන්න පුළුවන්. S සමානයි ඔයාලා කෙටි කරලා ලියවත් තේල් කියලා නේ ඔයාලා ලියන්නේ. මෙහෙම ලියන්න පුළුවන්. හරි. අපි තවත් උදාහරණයක් බලමු. සමානව 8කට බෙදා 1 සිට 8 තෙක් සටහන් කර ඇති වාසනා චක්‍රයක් කරකවූ විට ලැබෙන ප්‍රතිඵල ඇතුළ නියති අවකාශය සමානව 8කට බෙදා 1 සිට 8 තෙක් ලියා ඇති වාසනා චක්‍රයක් කරකවූ විට ලැබෙන ප්‍රතිඵල ඇතුළ නියති අවකාශය කුලකේ ලියන්නේ. මොකද්ද ඔයගොල්ලෝ ලියන්නේ? S සමානයි 1 2 3 අතර 6 7 8 මෙන්න මේ වගේ. හරි, එහෙනම් නියති අවකාශය කියන එකක් දැන් දන්නවද? සසම්භාවී පරීක්ෂණයක නියති අවකාශය ගැන තමයි මේ කතා කරේ. හරි, අපි දැන් ඊළඟට කතා කරමු මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි හිතමු අපි පරීක්ෂණ දෙකක් එකපාර කරනවා. වැඩ දෙකක් කරනවා එකපාර. ඔයගොල්ලෝ 10 වසරට ගියාම මේක තව දුරටත් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ අපි හිතමු පුතේ අපට පුළුවන් මෙන්න මේ වගේ වැඩක් කරන්න. අපි හිතමු සවිදි චතුස්තරයක් වගේ කැටයක් තියෙනවා. මේක සවිදි චතුස්තරයක් වගේ පැති හතරක් තියෙනවා. බලන්න මෙන්න මේ
सविधि चतुस्तर मेके प्रति हतरे एक देख तुन हतर लियलोट मे कटे पेरल कटे पेर पोलोड़ स्पर्शन दिन अंक मैं परीक्षा एक्म तव देखी उड़दा काशी उड़दान कटे ससंभावी परीक्ष देखा मगे इंक पार काशी उड़दान कटे अरे इतकोट मट पुड़वां परीक्षा करना प्रतिफल ලැබියාගේ ප්‍රතිඵල සියල්ල ප්‍රතිඵල ඔක්කොම කීයක් තියෙනවා දැන් ඔන්න ආයෙත් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න මොකද පරීක්ෂණේ චතුස්තලාකාර ධාතු කැටයක් මේ කැටයක් මෙන්න මේ වගේ එක ඒ වගේම සමබර කාසිය සමබර කාසිය කාසිය දෙකට දිනන සිරස අගය කියලා කැටේ දින 1 2 3 4 කියලා පැති හතරේ මං කැටේ පෙරලන අතරේ කාසිය උඩ දානවා කාසිය උඩට ඉන්න පැත්තයි කැටේ පොළොට ස්පර්ශන පැත්තයි මම පරීක්ෂා කරනවා මම අහන්නේ මේ ප්‍රතිඵල ඇතුළත් නියදි අවකාශය මොකක්ද අවස්ථා ගියක් තියෙනවා ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ගියක් තියෙනවා එන්න බලන්න හා දැන් ගොඩක් ඇයි දෙන්නේ 6යි කියලා මෙතන පැති 4ක් තියෙනවා මෙයාගේ පැති 2ක් තියෙනවා මෙයාගේ එක පැත්තක් නිවුලට ඉඳින්නේ මෙයාගේ පැති 4ක් තියෙනවානේ 4යි 2යි 6යි ගොඩක් අය ඔහොම තමයි තීරණය කරන්නේ මන් දන්නවා එහෙමද නෑ බලන්න මේක ලැබෙන්න තියෙන ප්‍රතිඵල අවස්ථා 8ක් තියෙනවා මොනවාද අවස්ථා 8 කාසිය සිරස උඩට ඉඳලා ඒත් එක්කම කැටේ එක පොළව ස්පර්ශ කරන්න පුළුවන් ඒත් එක්ක තමයි කාසිය සිරසත් එක්ක කැටේ දෙක පොළව ස්පර්ශ කරන්න පුළුවන් කාසිය සිරසත් එක්ක කැටේ 3 කාසිය සිරසත් එක්ක කැටේ 4 දැන් මෙතන මම අවස්ථා හතරක් ලියලා තියෙනවා දැන් ඔයගොල්ලන්ට පේනවා මේ වගේම තව අවස්ථා හතරක් තියෙනවා මොකද්ද කාසිය අගයත් එක්ක කැටේ 1 කාසිය අගයත් එක්ක කැටේ 1 ඒ වගේම තමයි කාසිය අගයත් එක්ක කැටේ 2 කාසිය අගයත් එක්ක කැටේ 3 කාසිය අගයත් එක්ක කැටේ 4 දැන් ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා ඇති මෙතන ඔක්කොම ප්‍රතිඵල කීයක් තියෙනවද අවස්ථා කීයක් තියෙනවද නියදි අවකාශය අවයව 8ක් තියෙනවා මේ දැගුලිතු 6යි කියලානේ ගමේක පැති 4යි මේක පැති 2යි නිසා මතක තියාගන්න මෙන්න නියදි අවකාශය ලියලා තියෙනවා මෙතන අවස්ථා එන්නත්නම් ප්‍රතිඵල ලැබෙන්න පුළුවන් ඔක්කොම කීයක් තියෙනවද පුතේ 8ක් තියෙනවා එහෙනම් ඕගොල්ලන්ට නියදි අවකාශයේ කුලකේ අපි කුලකේක අවයව ගන්න ලියෙන්නේ දන්නවෝ ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන කුලකේක අවයව ලියන්නේ සිම්පල් එන්නකොර ලියනවා සුළු වරහණක් ඇතර කුලකේට අදාළ අක්ෂරය ලියනවා එහෙනම් මේ නියදි අවකාශයේ අවයව ඔක්කොම කීයක් තියෙනවද 8ක් තියෙනවා හරි තේරුණා නේද මං කියන දේ නියදි අවකාශයේ ඔක්කොම 8ක් තියෙනවා හරි මේක ටිකක් සංකීර්ණ අවස්ථාවක් හරි පුතේ ඒ වගේම තමයි නියදි අවකාශයේ කුලකයකින් හදන්න පුළුවන් උපකුලක තියෙනවා අපි ඒවට කියන සිද්ධි කියලා මොනවද කියන්නේ සිද්ධි දැන් මේ උදාහරණ ලියනවත් එක්කම ඒත් එක්කම මුල් නෝට් එකක් ලියාගෙන යනවා හරි නියදි අවකාශයේ කුලකයෙන් සකස් කළ හැකි උපකුලක සිද්ධි ලෙස ගැනේ දැන් උදාහරණයක් විතර මෙහෙම හිතන්නකෝ මම මෙන්න මේ වගේ එකක් කතා කරනවා බලන්න පැති 6යි 1 2 3 4 5 6 ලෙස ලියු සමබර ධාතු කැටයක් පෙරලීමෙන් ඉහළට සිටින පැත්ත පරීක්ෂා කෙරේ. පැති 6හි 1 2 3 4 5 6 ලෙස ලියු සමබර ධාතු කැටයක් පෙරලීමෙන් ඉහළට සිටින පැත්ත පරීක්ෂා කෙරේ. නියදි අවකාශය ලියන්න. එතකොට ඔබලා නියදි අවකාශය ලියන්න. මොකද නියදි අවකාශය S සමානයි 1 2 3 4 परीक्षा දැන් ඒකේ නියදි අවකාශය ලියන්න කිව්වොත් මම මේ විදිහට තමයි ලියන්නේ මේ දෙන්නේ නියදි අවකාශය. හරි නේද? මේ නියදි අවකාශය. ඒක මට කියන්න පුළුවන් මෙහෙම. පැති 6 දී
එක දෙක තුන හතර පහ හය ලෙස ලියු සමබර ධාතු කැටයක් පෙරලීමෙන් ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබි. ඒක නියදි අවකාශය නෙමෙයිනේ. පැති හයක් තියෙනවා. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම කිව්වොත් එතන අවස්ථා කීයද තියෙන්නේ? තුනයි. මොකක්ද අවස්ථා තුන? 2 4 6. අන්න ඒ වගේ එකකට අපි කියන සිද්ධියක් කියලා. අපිට ඒ සිද්ධිය ලියන්න පුළුවන්. අපි කිව්වොත් සිද්ධියට A කියලා. A කියන සිද්ධිය තමයි 2 4 6. පැති හයෙහි 1 2 3 4 5 6 ලෙස ලියු ධාතු කැටයක් පෙරලීමෙන් වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. අපි සිද්ධියට B කියලා කිව්වොත් එයා මට මෙහෙම කියන්න පුළුවන්. B තමයි කවුද පුතේ මෙතන තියෙන වර්ග සංඛ්‍යා? 1 2 3 4 5 6 ඇතුළේ තියෙන වර්ග සංඛ්‍යා කවුද? 1 1 කියන්නේ වර්ග සංඛ්‍යාවක් නේද? 1 වර්ග 1 1යි නේ. ඊට පස්සේ කවුද ඉන්නේ? 2 2 4යි. මෙතන ඉන්න 4යි නේද? 3 4 3 9යි. එයා මෙතන නැහැ. එහෙනම් මෙතන ඉන්නේ වර්ග සංඛ්‍යා 2යි. කවුද? 1 4. හරි බලන්න. ඔන්න දැන් මම මේ කතා කරපු ප්‍රශ්නේ. මම ප්‍රශ්නෙත් එක්කම උත්තර තුනයි පැහැදිලි කරන්න. මොකද්ද මගේ ප්‍රශ්නේ? පැති 6යි 1 2 3 4 5 ලෙස ලියු සමබර ධාතු කැටයක් පෙරලීමෙන් නියදි අවකාශය ලියා දක්වන්න. මේ දෙන්නේ නියදි අවකාශය. මේ නියදි අවකාශය. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය A ලෙසගෙන මේ ලියා දක්වන්න. මේ දෙන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. ඉන්නේ. ඉන්නේ හිරේ වරි ගන්න. ඉන්නේ සිද්ධිය. ඉන්නේ වැඩි ඉන්නේ. ඊපස්සේ B B කියන සිද්ධිය මොකද්ද? වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය ලියා දක්වන්න කිව්වොත් මේ දෙන්නේ එක තමයි. වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. හරියට එහෙනම් මතක තියාගන්න අපි දන්න කුලකයකින් හදන්න පුළුවන් උපකුලක තියෙනවනේ. ඒ වගේ තමයි නියති අවකාශයෙන් හදන්න පුළුවන් කුලකයෙන් හදන්න පුළුවන් උපකුලක වලට තමයි අපි කියන්නේ සිද්ධි කියලා. ඔය සිද්ධි වලින් අවයව එකක් විතරක් තියෙන සිද්ධි ගත්තොත් අපි ඒවට කියන සරල සිද්ධි කියලා. අපි ඒ ගැන තව ඉස්සරහට 10 වසරදී ඔයගොල්ලෝ කතා කරමු. දැන් අපි හිතමු පැති 6 1 2 3 4 5 6 ලෙස ලියු ධාතු ගැටයක් පෙරලීමෙන් අංක 4 ලැබීම. අංක 4 ලැබීම සිද්ධියක් විතරනේ. ඒක සිද්ධියක් විතරයි ඒක. හරි? ඒක නිසා අංක 4 ලැබීම කියන්නේ ඒක සරල සිද්ධියක්. අපි ඒවට කියන්නේ සරල සිද්ධි කියලා. එහෙනම් ඔන්න අපි ඒ දක්වා ආවා දැන්. මොකද්ද? අපි කතා කරා පුතේ සසම්භාවී පරීක්ෂණයක ලක්ෂණ ගැන කතා කරා. ඒ වගේම තමයි අපි කතා කරා නියදි අවකාශය ගැන. නියදි අවකාශයෙන් හදන්න පුළුවන් උපකොලක වලට සිද්ධි කිව්වා. මතක තියාගන්න කියලා තනි අවයවයක් තනි අවස්ථාවක් විතරක් එක ප්‍රතිඵලයක් විතරක් තියෙන සිද්ධි වලට අපි කියනවා සරල සිද්ධි කියලා. හරි පුතේ. ඒත් එක්කම අපිට ඊළඟට කතා කරන්න තියෙන පුතේ මෙන්න මෙහෙම. සමසේ බහුවේ ප්‍රතිඵල. සමසේ බහුවේ ප්‍රතිඵල ඇතුළත් පරීක්ෂණ දඟන තමයි කතා කරන්න තියෙන්නේ. මොනවද මේ සමසේ බහුවේ ප්‍රතිඵල කියන්නේ? අපට දැන් අපි කැට ගන්නකොට කවදාවත් ඔයගොල්ලෝ දැකලා තියෙනවද මේ වගේ කැටයකින් කැට ගන්නවද? ඝන කාබයක් හැදෙති කැටයකින් කැට ගන්නවද? කැට ගහන්නේ නැහැ නේද? මොකද මේ වගේ කැටයකින් අපි කැට ගහන්නේ නැත්තේ. ඔව් මේකේ මේ 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 පැතලි පැත්ත මේ මේ පී තිරස් තිරස් පැත්ත වැඩෙන දින සම්භාවිතාවය වැඩි. මේ මේ අත වැඩෙන දින හැකියාව වැඩි. අපි හිතමු මේ පැත්ත තමයි මේ කැටේ අංක 3 කියන එක තියෙන්නේ. එහෙනම් අංක 3 කියන එක නේද? එහෙම නැත්නම් මේ අනිත් පැත්තේ තියෙන සංඛ්‍යාව ඒක ලැබෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒක නිසා අපි කවදාවත් මේ වගේ එකක් කැට ගන්න ගන්නේ නැහැ. එහෙනම් මෙයාගේ පැති 6ක් තියෙනවා. පැති 6 අංක 6ක් තියෙනවා. ඒ අංක 6ම වැටෙන්න තියෙන විය හැකියාව සමානද? නැහැ. සමාන නැහැ. මේකට අපි කියන නැඹුරු වස්තු කියලා. අංක 6 පැති 6 අංක 6ක් තියෙනවා. අංක 6ම වැටෙන්න තියෙන විය හැකියාව එකම විය හැකියාවක් නෙමෙයි. විය හැකියාව සමාන නැහැ. සාධාරණ වස්තුවක් නෙවෙයි මේ. එහෙනම් මෙයාගෙන් ලැබෙන ප්‍රතිඵල සමසේ බහුවය වෙන්නේ නැහැ පුතේ. සමසේ බහුවේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ මෙයාගේ. හොඳට මතක තියාගන්න. හැබැයි මම ඝනකයක් හැදෙති ධාතු කැටයක් ගත්තොත් අපි කොහොමවත් කැටසෙල්ලම් කරන්නේ කැට ගහන්නේ මේ කියන්නේ ඝනකයක් හැදෙති ධාතු කැටයක ඉන්නවා. මේ වගේ ඝනකයක් හැදෙති ධාතු කැටයක පැති 6න් ඕනම පැත්තක් වැටෙන ඕනම පැත්තක් ලැබෙන දින විය හැකියාව සමාන. එකම විය හැකියාවක් තමයි තියෙන්නේ. අංක 6 වැටෙන දින හැකියාව තමයි අංක 2 වැටෙන්නත් තියෙන්නේ. අංක 3 වැටෙන්නත් මෙයාගේ එහෙම නැහැ. ඒක නිසා මෙන්න මේ වගේ වස්තු වලට අපි කියන නොනැඹුරු සාධාරණ වස්තු. මෙයාලගෙන් වැටෙන්නේ සමසේ බහුවේ ප්‍රතිඵල. මෙයාලගෙන් ලැබෙන සමසේ බහුවේ ප්‍රතිඵල. හැබැයි මෙයාලගේ ප්‍රතිඵල සමසේ බහුවේ නැහැ මේ වගේ අය. මේගොල්ලෝ නැඹුරු වස්තු. සාධාරණ නොවන වස්තු. හැබැයි මෙයාලා නොනැඹුරු සාධාරණ වස්තු.
साधारण वस्तुक मैं सविधि चतुस्थल मैं सविधि चतुस्थल एक मैंने समसे बहुत प्रतिफल සමසේ බෞද්ධ ප්‍රතිපල ලැබෙන්නේ සමබර කාසියක් ගත්තොත් මේ දෙන්නේ සමබර කාසියක් අපි කතා කරේ මෙයාගෙන් ලැබෙන්නේ සමසේ බෞද්ධ ප්‍රතිපල ප්‍රතිපල දෙකයි පැති දෙකයි තියෙන්නේ මේ ප්‍රතිපල දෙක සමසේ බෞද්ධයි මතක තියාගන්න මෙයා නොනැඹුරු වස්තුවක් සාධාරණ වස්තුවක් හැබැයි මෙයාගේ මේක පැත්තක මේ වගේ ඊයම් ගුලියක් කමුල්ලා තිබ්බොත් ඒක සාධාරණ වස්තුවද නෑ එහෙමනම් නැඹුරුයි එහෙමනම් සමසේ බෞද්ධ නෑ ප්‍රතිපල හැම ප්‍රතිපලයක්ම ලැබෙන්න තියෙන විය හැකියාව සමාන නෑ මෙයාගේ මෙහෙම තිබුණා ඊයම් ගුලියක් කලවලා තිබ්බා विविध लकुन दी මෙහෙම තියලා ක්ලිප් එක පහලට තියලා ගහන පෙන් එක ආයි මේ අතර වැටුනොත් ලොකු ලකුණක් දෙනවා ඔයගොල්ලෝ. ඇයි එහෙම දෙන්නේ? මේ ප්‍රතිඵලය ලැබෙන්න දින විය හැකියාව අඩුයි. හැබැයි පෙරලෙන්න දින විය හැකියාව වැඩි. ඒක නිසා තමයි දැන් ඔයගොල්ලෝ ඒක අවුට් කරන්නේ. නේද? මතක ඇති ඔයගොල්ලෝ දෙල්ලම් කරපුවා දන්නවද? මම කියන්නේ දෙල්ලම කරන්න කියලා මම ඔයගොල්ලන්ට කියන්නේ ඒකේ ප්‍රතිඵල සමසේ බහුවේ නැත. එයා සාධාරණ වස්තුවක් නොවේ. එයා නැඹුරු වස්තුවක්. පෙරලෙන්න දින හැකියාව වැඩි. හරි. නමුත් ගණක හැඩති ධාතු කැටයක කතන්දරේ නේද ගණක හැඩති ධාතු කැටයක් ගණක හැඩති ධාතු කැටයක් ගත්තොත් සෑම ප්‍රතිඵලයක්ම ලැබෙන්න තියෙන්නේ එකම විය හැකියාවක් සමසේ බහුව ප්‍රතිඵල තමයි ලැබෙන්නේ හරි එතකොට ඔයගොල්ලෝ භාවිතා කරන්නේ සමබර කාසියක් නම් සමසේ බහුව ප්‍රතිඵල ලැබෙන්නේ සෑම ප්‍රතිඵලයක්ම ලැබෙන්නේ එකම විය හැකියාවක් තියෙන්නේ හරි ඒ දෙයත් මතක තියාගන්න අපි පුතේ එදා ඔන්න ඔතෙන්ට වෙනකන් තමයි අපි පාඩමේ ඇවිල්ලා අපි නතර කරේ. හරි. දැන් එන අපේ පාඩමේ අපිට කතා කරන්න තියෙන්නේ ඔන්න එතනින් එහාට තියෙන කොටස. මම කියන්නේ සමහර අය එදාම සටහන් කරගන්න ඇති වෙනවා. අද එතනින් එහාට කොටස සටහන් කරගෙන අපි මේ වැඩසටහනත් එක්කම කරගෙන යම්. ඔන්න දැන් තමයි අපේ පාඩමේ මාත්‍රකාව උපමාත්‍රකාවක් කියලා ආයෙත් කියන්නේ සම්භාවිතාව. මේ පාඩමේ ප්‍රධාන මාත්‍රකාවනේ සම්භාවිතාව. අනුමාත්‍රකාව ක්‍රියා ගන්න අපේ සම්භාවිතාව මේක තමයි අපි දැන් අනුමාත්‍රකාව සම්භාවිතාව ඇත්තටම අපි මීට කලින් විය හැකියාව කියලා ඉගෙන ගත්ත දේ සම්භාවිතාව අපි විය හැකියාව කියලා කිව්වේ තරලොම් මෙහෙම හිතන්නකො දැන් කාර්යයක් උඩ ගන්න පැති දෙකයි තියෙන්නේ එක පැත්තක් සිරස අනිත් පැත්ත ආගේ මම අහන සිරස වැටෙන්න තියෙන විය හැකියාව කීයද සරලවම ඔයගොල්ලෝ කියන මොකද්ද දෙකෙන් එකයි මොන කියන්නේ දෙකෙන් එකයි ඇයි එහෙම කියන්නේ පැති දෙකයි දෙන්නේ ඒ පැති දෙකෙන් එක පැත්තක් තමයි සිරස කියන්නේ එහෙනම් සිරස වැටෙන්න තියෙන හැකියාව විය හැකියාව කීයද දෙකෙන් එකයි හරි මම ඔබට පැහැදිලිව කියලා දෙනවා ඔයාලට කොහොමද වෙන්නේ කියන එක කොහොමද වෙන්නේ කියන එක එහෙනම් සිරස වැටෙන්න තියෙන හැකියාව දෙකෙන් එකයි අපි ගැටයක් සෙල්ලම් කරමු 1 2 3 4 5 6 කියලා තියෙන මං අහනවා අංක 5 ලැබෙන්න තියෙන සම්භාවිතාව අංක 5 ලැබෙන්න තියෙන හැකියාව විය හැකියාව ඔක්කොම පැති 6යි 6න් 5ද නෑ 6න් 1යි 5 කියන්නේ අර පැති 6න් එක පැත්තක් නේද ඔයගොල්ලන්ගේ ධාතු ගැටේ ඔක්කොම පැති 6යි ඒ පැති 6න් එක පැත්තක් තමයි අංක 5 කියන්නේ එහෙනම් අංක 5 ලැබෙන්න තියෙන හැකියාව විය හැකියාව එහෙම නැත්නම් සම්භාවිතාව කීයද 6න් 5 නෙමෙයි 6න් 1යි වාසනා චක්‍රයේ තියෙන වාසනා චක්‍රයේ සමාන 8කට බෙදලා තියෙනවා අංක 3 ලැබුණොත් අංක 3 ලැබුණොත් ටී-ෂර්ට් එකක් හම්බ වෙනවා ටී-ෂර්ට් එකක් හම්බ වෙනවා අංක 3 ලැබුණොත් මේක කරකවලා තේරිහම දැන් මෙතන ඊතලයේ තියෙන ඊතලයේ මේ තුඩ ගලින් අංක 3 ආවත් ඔකට ටී-ෂර්ට් එකක් හම්බ වෙනවා මම අර ටී-ෂර්ට් එකක් ලැබෙන දින සම්භාවිතාව කීයද ටී-ෂර්ට් එකක් ලැබෙන දින විය හැකියාව කිව්වද ඔක්කොම බැති 8ක් තියෙනවා දැන් 3 ඉලක්කම ඉස්සරහන ටී-ෂර්ට් එක දින්නේ 8ෙන් 3ද නෑ නෑ 3 කියන්නේ පැති 8ෙන් එක පැත්තක් නේ ඒක නිසා ටී-ෂර්ට් එකක් ලැබෙන දින සම්භාවිතාව කිව්වද 8ෙන් 1යි 8
අන්නේ විදියට ඔයගොල්ලන්ට ගැටලුවක් තියෙන තැනක් තියෙනවා නම් ඔයගොල්ලන්ගේ මයික් එක ඔන් කරලා මගෙන් ප්‍රශ්න අහන්න ඕනේ. මම හැමෝගේ මයික් ටික ඔෆ් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න මයික් එක ඔන් කරලා ප්‍රශ්න අහලා මයික් එක ඔෆ් කරන්න. හරි. හැමෝම මේ විදියට වැඩ කරන්න. මොකද මම දන්නවා ඔයගොල්ලන්ට ගැටලු තියෙන තැන් ඇති. දැන් ඉස්සරහට දැන් අපි මේ විදියටනේ සම්බන්ධ වෙන්නේ. ඔයගොල්ලන්ට පාඩම මයික් බලන්න පුළුවන් ඔයගොල්ලන්ගේ my teachers වෙබ්සයිට් එකට ගිහිල්ලා. ඉතින් ඒ අතරතුරේ ඕගොල්ලන්ට දැන් මේ වෙලාව තමයි හොඳම වෙලාව. මොකද ඕගොල්ලන්ට මූණට මූණ මාත් එක කතා කරන්න පුළුවන්. මම මයික් ඕෆ් කරලා දෙන්නේ ඕගොල්ලන්ගේ ගෙවල් වල අනිකුත් ශබ්ද මට ඇහෙන නිසා. ඒක නිසා මගේ මයික් එක විතරයි ඔන් කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න මට ඉදිරිපත් කරන්න ටග් කරලා මයික් එක ඔන් කරා. ප්‍රශ්නේ නෝ මයික් එක ඕෆ් කරලා දෙන්න. ඊට පස්සේ මම ඕගොල්ලන්ට උත්තර දෙන්න. හොඳයි පුතේ. යන්න එම තමයි අනිත් අය ප්‍රශ්න තියෙනේ වහන්න. හරි. සමසේ බහුව ප්‍රතිඵලයට සම්භාවිතාව. ප්‍රතිඵලයක. ඒ කියන්නේ මෙතන එකයි ප්‍රතිඵලයක් නම් එකයිනේ නේද ඒක නිසා සමසේ භව ප්‍රතිඵලයක සම්භාවිතාව කියන්නේ මෙන්න මේ ප්‍රතිඵලයක සම්භාවිතාව සමානයි අනිවාර්යෙන් උදින්නේ කවුද එක උදින්නේ එක. ඒ ප්‍රතිඵලයකනේ එකයිනේ. එක සිද්ධියයිනේ සරල සිද්ධියක්නේ. යට ඉන්නේ මොකක්ද? යට ඉන්නේ නියදි අවකාශයේ අවයව ගන්න. නැත්නම් නියදි අවකාශයේ ප්‍රතිඵල ගන්න. හරි. භාගයක් විදියට ලියන්නේ සම්භාවිතාව ලියනකොට උඩ ලියන්නේ ප්‍රතිඵලයක. ප්‍රතිඵලයක සම්භාවිතාව ලියනකොට උඩින් ලියන්නේ මොකක්ද පුතේ ඒක. ඒක ප්‍රතිඵලයක් කියන එකද මේ සිද්ධියක නෙවෙයි හොඳේ. දැන් ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම කියලා ගත්තොත් පැති 6 1 2 3 4 5 6 ලෙස ලියු ධාතු කැටයක් පෙරලීමෙන් ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම කිව්වොත් ඒක ප්‍රතිඵලයයිද එතන නෑ. තුනක් ලැබෙන්න පුළුවන් ඉරට්ටේ සංඛ්‍යාව තුනක් තියෙනවා. මේ කතා කරන්නේ ඒක ගැන නෙමෙයි. අපි ඊළඟට ඒක කතා කරමු. දැන් හැමෝටම මේකත් ප්‍රශ්නයක් ඇති. මේ ඒක නෙමෙයි කතා කරන්නේ සමසේ බහුව ප්‍රතිඵලයක එක ප්‍රතිඵලයක සම්භාවිතාව ලියනකොට ඔය ඒ ප්‍රතිඵලයේ සම්භාවිතාව වෙන්නේ අනිවාර්යෙන් උඩින් ලියන්නේ කවුද? එක. ඒ ප්‍රතිඵලයන්නේ යටින් ලියන්නේ මොකද්ද? නියදි අවකාශය අවයව ගැනීම නැත්තම් ප්‍රතිඵල ගණන. පැහැදිලිද? අපි උදාහරණයක් කතා කරමු. හරි. මේක මෙහෙම ලියා ගන්න. උදාහරණයක් ලියා ගන්න ඕන. පැති 6යි 2 3 4 5 6 ලෙස ලියු. ධාතු ගැටයක් පෙරලීමෙන් අංක පහල දීමේ සම්භාවිතාව අංක පහල දීමේ සම්භාවිතාව ඉතින් ඔක්කොම ප්‍රතිඵල 6යි අංක පහ කියන්නේ එයින් එකක් එතකොට මට ලියන්න පුළුවන් මොකද නැගෙන්නේ 6න් එකයි 6න් එකයි අර එකක් ලියන්නේ සමානව 8කට බෙදා සමානව 8කට බෙදා එක සිට 8 තෙක් ලියා ඇති සමබර වාසනා චක්‍රය කරකව විට එක් එක් අංකයට
හිමි ත්‍යාගයේ ලැබේ. එක් එක් අංකයට හිමි ත්‍යාගයේ ලැබේ. අංක 3 ඉදිරියේ ටී-ෂර්ට් එකක ටී-ෂර්ට් එකක ලකුණ ඇත්නම් ටී-ෂර්ට් එකක් ලැබීමේ සම්භාවිතාව ටී-ෂර්ට් එකක් ලැබීමේ සම්භාවිතාව මහලක දෙයක් ලියන්න නේ. මියදී අවකාශය ඔක්කොම ප්‍රතිඵල 8ක් තියෙනවා. අපි දන්නේ අනිත් අංක ඉදිරියේ තියෙනවා. ඔක්කොම ප්‍රතිඵල 8ක් තියෙනවා. ටී-ෂර්ට් එකක් ලැබීම කියන්නේ එකක් නේ. එහෙනම් ටී-ෂර්ට් එකක් ලැබීමේ සම්භාවිතාව කීයද? 8න් 1යි. හරි. හරි. දැන් පුතේ මෙන්න මෙහෙම. දැන් ඔය මං කතා කරේ සමසේ බහුව ප්‍රතිඵලයක්. ප්‍රතිඵලයක් ලැබීමේ සම්භාවිතාව. දැන් අපි කතා කරමු සිද්ධියක සම්භාවිතාව. සමසේ බහුව ප්‍රතිඵලය තුනක් සිද්ධිය සම්භාවිතයි. යන්නේ පුළුම වැඩි කරන්න. සමසේ බහුව ප්‍රතිඵලය තුනක් සිද්ධිය සම්භාවිතාව. සමසේ බහුව ප්‍රතිඵලය තුනක් සිද්ධියක සම්භාවිතාව. හරි බලන්න පුතේ මෙන්න මේ සිද්ධියක සම්භාවිතාව. දැන් එතකොට උඩ ලියන්නේ එක නෑ. අපි දන්නේ ඒ සිද්ධියට අවයව කීයක් තියෙනවද කියලා. දැන් උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම හිතන්නකෝ. 1 2 3 4 ලෙස ලියු සමබර ධාතු කැටයක් පෙරලීමෙන් වර්ග සංඛ්‍යාවක් ලැබීම. අපි දන්නවා වර්ග සංඛ්‍යා කීයක් වෙනවද? 1 2 3 4 5 6 4 වර්ග සංඛ්‍යා දෙකක් තියෙනවා නේ? 1යි 4යි වර්ග සංඛ්‍යා දෙකක් තියෙනවා. ඔක්කොම ප්‍රතිඵල කීයද? නියදී අවකාශය ඔක්කොම ප්‍රතිඵල කීයක් තියෙනවද? ඔව් 6ක් තියෙනවා. වර්ග සංඛ්‍යාවකට අදාළ ප්‍රතිඵල කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එහෙනම් වර්ග සංඛ්‍යාවක් ලැබෙන්න දින විය හැකියාව අවස්ථා වියද 6න් 2ක්. එහෙනම් අපි ඒක ලියන්නේ කොහොමද? 6න් 2යි කියලා. එහෙනම් උඩ ලියන්නේ මොකද්ද අපි? මෙතන පොදුවේ ගත්තොත් අදාළ සිද්ධියේ අවයව ගන්න. එන්නත් අදාළ සිද්ධියට එම සිද්ධියට අදාළ කුලකයේ අවයව ගන්න. යදින් ලියන්නේ මොකක්ද? නියදි අවකාශයේ අරයව ගන්න. හැදින් නේද මං කියන දේ? අපි කිසියම් සිද්ධියක සම්භාවිතාව ගන්නවා නම් මේ සිද්ධියේ සම්භාවිතාව සමාන වෙන්නේ මොකටද පුතේ? අපි ලවය විදියට ලියන්නේ අදාළ සිද්ධියේ අවයව ගන්න, හරය විදියට ලියන්නේ නියදි අවකාශයේ අවයව ගන්න. සරලව මම ගන්න මේ වගේ උදාහරණයක් ලියන්න. පැති 6හි 1 2 3 4 5 6 ලෙස ලියු සමබර ධාතු ගැටයක් පෙරලීමෙන් කියලා ක්‍රමාවක් ගන්න. පළවෙනි රෝම ඉලක්කම නියදි අවකාශයේ ලියන්න. දෙවෙනි එක වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය ලියන්න. තුන්වෙනි එක
වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව තියෙනවා. වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව තියෙනවා. උත්තර ලියන්න කලින් පොඩ්ඩක් මේ පැත්ත බලන්න. මේක ලියාගන්නෙත් නැතුව ඇති නේද තාම. හරි උත්තර ලියන්න කලින් පොඩ්ඩක් මේ පැත්ත බලන්න ඕනේ. දැන් එකිනම් හය වෙනකන් දෙන සමබර ධාතු ගැටයක් පෙරලීමෙන් වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය ලියන්න ඕනේ නියද? මෙන්න මෙහෙමයි. දැන් අපි දැන් නියදී අවකාශයට ගන්න S අකුර විතරනේ. සාමාන්‍ය කුලකයක් අපි ලියනකොට ඉංග්‍රීසි හොඩිය ඕනම කැපිටල් අකුරක් ගන්න. ඒක උගුර දන්නවනේ. දැන් එහෙනම් මම හිතමු දැන් අපි කියන දැන් ඔය ඕගලන්ට දීපු ගානටම අදාළව වර්ග සංඛ්‍යාවක් ලැබීම කියන සිද්ධිය A කියලා ගත්ත කියලා හිතන්නකො. වර්ග සංඛ්‍යාවක් ලැබීම කියන කෙනා අපි ගන්න A අකුර. එහෙනම් ඒ කියන සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය අපි කියන්නේ මොකද? මෙන්න මෙන්න P A සිම්පල් P අකුර සුළු වර්ණයක් ඇතුළේ කැපිටල් A අකුර P A මතක තියාගන්න. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය B කියලා හිතමු. එහෙනම් ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව කියන්නේ කොහොමද? PB. ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය C කියලා හිතමු. එහෙනම් ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව කියන්නේ කවුද? ඔව්. C. තේරුණාද? එහෙනම් මම මේක පුංචි සූත්‍රයක් විදිහට ලියලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. සූත්‍රයක් කියන්නේ මේ සූත්‍රයක් තමයි මේ තියෙන්නේ. මේක වචනවලින් නේ තියෙන්නේ. නේද? මෙහෙම ලියන්න අදාළ සිද්ධිය ඒ නම් මට මේක මෙහෙම ලියන්න කියලා. අදාළ සිද්ධිය ඒ නම් ඒ සිදුවීමේ සම්භාවිතාව ලියන්න පුළුවන් PA කියලා. PA. මම මේක සූත්‍රයක් විදිහට ලියනවා. A කියන සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව තමයි නම් කවුද පුතේ? PA. පැහැදිලිද? ඒක සමානයි අදාළ සිද්ධියේ අවයව ගන්න. ඒ කියන්නේ A කියන සිද්ධියට අදාළ කුලකයේ තියෙනවනේ. එයාගේ අවයව ගන්න අපි කොහොමද ලියන්නේ? එන්නේ කියලා ලියන්නේ. නේද? යටින් ලියන්නේ මොකද්ද? නියදී අවකාශයේ අවයව ගන්න. කොහොමද අපි ඒක ලියන්නේ? NS කියලා ලියන්නේ. ඔන්නේ. සූත්‍රයක් විදිහට මෙහෙම ලියන්නත් පුළුවන්. ඔයාලෝ මේ ගන්නට උත්තර ලියන්න කලින් මේක ලියන මේකත් ලියනම මේක ලියන. මේක මම දැන් ලියන්නේ. මේක ලියලා මේක ලියා ගන්න. ඊට පස්සේ අපි ඔය ගන්නට යන්න. වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව අවකාශය ලියන්න. ඊට පස්සේ දෙවෙනි එක කිව්වේ වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය ලියන්න. හරිනේ? තුන්වෙනි එක වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව ලියන්න. හරි දැන් බලන්න මම ලියනකොට ඔයගොල්ලෝ ලියලා තියෙන උත්තර හරිද කියලා. හරි. දැන් මම ගන්න වෙලාව ඇති. මොකක්ද එතකොට නියදී අවකාශය වෙන්නේ? නියදී අවකාශය තමයි පුතේ මොකක්ද? 1 2 3 4 5 6. ඔක නියදී අවකාශය. නේද? ඕනනම් මේක ඉස්සරහින් පොඩියට අවයව ගන්න ලියලා යන්න වෙනවා. NS සමානයි කීයද? 6යි. නියදී අවකාශයේ කුලකේ අවයව ඔක්කොම කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ඔන්න බලන්න මේක. දෙවෙනි එක අහනවා වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය ලියන්න. වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය උගලට A අකුර නෙමෙයි ඕනම අකුරක් ගන්න පුළුවන්. අපි A අකුර ගත්තොත් A සමානයි වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය ඉන්න අවයව දෙක කවුද? 1 හා 4. හරිනේ? මෙන්න වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය අවයව. ඊට පස්සේ ආනෝ වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. මම පොඩ්ඩක් මේක ඉස්සරහින් ලියන්න. NA A කියන කෙනාගේ අවයව කීයද පුතේ? 2යි. හරිනේ? හරිනේ? ඊළඟට ආනෝ වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව.
වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සම්භාව්‍යතාව කොහොමද අපි ලියන්නේ PA A කියන සිද්ධිය සිදුවීමේ සම්භාව්‍යතාව කොහොමද ලියන්නේ PA සමානයි NA යට අලවේ විදියට ඉන්නේ කවුද A කියන ගුණකේ අවයවදානයි A කියන සිද්ධිය අදාළ ගුණකේ අවයවදානයි යට ඉන්නේ නියදි අවකාශයේ ගුණකේ අවයවදානයි එනම් PA A කියන සිද්ධිය සිදුවීමේ සම්භාව්‍යතාව සමානයි NA A ගේ අවයව ගන්න කීයද 2යි නියදි අවකාශයේ අවයව ගන්න කීයද 6යි 6න් 2යි හරි නේද දැන් වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සම්භාව්‍යතාව කීයද 6න් 2යි ඕනනම් ගණන් කරලා ලියන්න පුළුවන් 3න් 1යි යන ගැටලුවක් නැහැ එහෙම කියන හරි අපි තව ගණනක් කරමු सविधि पंचाश्राकार सविधि पंचाश्राकार आस्तर समान पहाकट बेदा समान पहाकट बेदा एक सीट पहाते लिया हरी मैदीन कूड़ा क्या वा मैं कूड़ा क्या लगी मैंने हरी मैदीन अभी दाम पैन बटे क्या वा हरी मैदीन पैन बटे क्या वा सकास कल बामर है पैन बटे गाल दी मैंने सकास कल बामर है नहीं देख के ඒ කරකව අතහැරිය විට ඒ කරකව අතහැරිය විට පොළොව හා ගැටෙන පැත්ත පරීක්ෂා කෙරේ. ඒ කරකව අතහැරිය විට පොළොව හා ගැටෙන පැත්ත පරීක්ෂා කෙරේ. පළවෙනි ලුණු ඉලක්කම नियदि अवकाशे लियन नियदि अवकाशे लियन देवनी एक प्रथमक संख्यावक लबीमे सिद्धिय लियन तुंगनी एक प्रथमक संख्या वक्लवी में संभाविता स्वयं हतर विनी प्रथमक संख्या वक्लवी में संभाविता स्वयं ප්‍රථමක සංඛ්‍යාවක් නොලැබීමේ සම්භාවිතාව සැයි ඉක්මංගල උත්තර ලියන්න
හරි මම හිතන දැන් ඉවර ඇති කියලා yes එහෙම නැත්නම් නියති අවකාශය තමයි තිබේ 1 2 3 4 5 නියති අවකාශයේ කුලකය දැන් අපි ගන්න මේකේ අවයව ගන්න මම පොඩි ඉස්සරහින් ලියන්න ns සමානයි 5යි අවයව 5යි ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය අපි b කියලා ගමු සිද්ධිය මෙතන ප්‍රථමක සංඛ්‍යාවක් නේ 2 3 5 ප්‍රථමක සංඛ්‍යාව කියන්නේ සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යාව අපි දන්නවනේ කවුද ප්‍රථමක සංඛ්‍යා 2 3 5 එතන මේකේ අවයව කීයද nb මෙයාගේ අවයව 3යි හරි ඊළඟට අපි ගන්නානේ ප්‍රථමක සංඛ්‍යාවක් වීමේ සම්භාවිතාවය කියන්නේ pb ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය b නිසා ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය අපි කියන්නේ කවුද pb pb සමානයි ඉරෙන් උඩ ලවයේ විදිහට ලියන්නේ මොකද්ද nb b කියන කුලකේ අවයව ගන්න ඉරෙන් යට හරේ විදිහට ලියන්නේ නියදී අවකාශයේ අවයව ගන්න එහෙනම් pb සමානයි පුතේ nb කියන්නේ 3 ns කියන්නේ 5 5 3 එහෙනම් ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව කියන පුතේ 5 3 හරි නේද හරි ඊළඟ එක මොකක්ද දාන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නොලැබීමේ සම්භාවිතාවනේ ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම b නම් සිද්ධිය b නම් නොලැබීම කියන සිද්ධිය b ඩෑෂ් වෙන්න ඕනේ නේද b ගේ අනුපූරකය මතකද කුලක පාඩම b ගේ අනුපූරකය එහෙනම් p b ඩෑෂ් ඊයේ ඉතින් ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම 5 3යි නම් ප්‍රථමක සංඛ්‍යාවක් නොලැබීම කියන 5 2යි නේ නේද 5 2යි 1 කියන එක කෙනාවත් 4 කියන එක කෙනාවත් මෙයක් ප්‍රථමක නෙවෙයි මෙයක් ප්‍රථමක නෙවෙයි එහෙනම් ගිය දෙන්නේ 5 2 පහෙන් දෙක මේක ගන්න ලේස් මේකට තව ඔයගොල්ලෝ 10 දිගෙන ගන්න මෙන්න මේ වගේ සූත්‍රයක්ත් තියෙනවා මේක මේ මහලොකු සූත්‍රයක් නෙමෙයි මේක මේ කඩපාඩම් කරගන්න තරම් දෙයක් නෙමෙයි මොකද්ද බලන්න මේ කියන්නේ PA ඩෑෂ් සමානයි එක අඩු කිරීම PA කිසියම් සිද්ධියක් සිදු නොවීමේ සම්භාවිතාව සමානයිලු එකෙන් අඩු කරන්නලු එම සිද්ධිය සිදු වීමේ සම්භාවිතාව කිසියම් සිද්ධියක් සිදු නොවීමේ සම්භාවිතාව සමානයි එක අඩු කිරීම එම සිද්ධිය සිදු වීමේ සම්භාවිතාව අපිට මේකට අදාළව බලන්න අපි මේකට උදාහරණයක් දාලා ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව කීයද 5 3 ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව කීයද 5 3 පැහැදිලිද එහෙනම් ප්‍රථමක සංඛ්‍යාවක් නොලැබීමේ සම්භාවිතාව කියන්නේ pb ඩෑෂ් නේ ඒක හොයන්නේ එකෙන් අඩු කරන්න ඕනේ කාවද ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව කීයද 5 3 නේ එහෙනම් එකකින් අඩු කරනවා 5 3 එකකින් 5 3 අඩු කරනවා අපි දන්නවා දෙන්නේ එක කියන්නේ කීයද 5 5 5 5කින් 5 3 අඩු කරනවා කියන්නේ 5 2 මේ කඩපාඩම් කරගන්න තරම් දෙයක් නෙවෙයි නමුත් ඔයගොල්ලන්ට තේරෙනවනේ සිද්ධියක් සිදු නොවීමේ සම්භාවිතාව කියන්නේ එකෙන් අඩු ගන්නවා එම සිද්ධිය සිදු වීමේ සම්භාවිතාව. ඔය විදිහට. එහෙනම් අපි සම්භාවිතාව පාඩම ගැන නම් කතා කරලා ඉවරයි. අපි එදා YouTube channel එකෙන් කතා කරා අපේ පළවෙනි කොටස මම ඒකත් අද පැහැදිලි කරා ඔයගලන්ට මම නෝට් ලියන්න වෙලාවක් දුන්නේ නැහැ. ඒකේ ඔන්න මේ දෙවෙනි කොටස අපි නෝට් එකක් එක්කම හදාගෙන ආවා. සම්භාවිතාව පාඩම ඉවරයි. ඒක අපිට පාඩම් කීපයයි තියෙන්නේ. අපිට මගේ අරුණ පාඩමක් තියෙනවා නිර්මාණ පාඩම මතකයි? මම කොහේ නිවාඩු මාසෙ ගන්නවා කියලා. ඒක කරන්න බැරි වුණානේ අපිට. නේද? අපිට නිර්මාණ පාඩම තියෙනවා. තව තියෙනවා निबंधन सटहन संपूर्ण करना संपूर्ण करना अभ्यास मंगेट अभ्यास ඒත් එක්කම ඔයගොල්ලෝ ලබන සතියේ මුණ ගැහෙන්න කලින් ඔයගොල්ලන්ට පුරේක්ෂණ ප්‍රශ්න 10ක් දෙනවා. හරිද? අද ප්‍රශ්න 10 මම ඔයගොල්ලන්ට දැන් ලියා ගන්න දෙනවා. ලබන සතියේම නේ මම ඔයගොල්ලන්ට my teachers එකේ අප්ලෝඩ් කරනවා. ප්‍රශ්න 10. අතක තියා ගන්න ඔයගොල්ලෝ හැම තිස්සෙම zoom එකත් එක්ක ඉන්න ඕනේ, web එකත් එක්ක ඉන්න ඕනේ. හැම තිස්සෙම දැන් අන්න මේ වසර නම් හැම තිස්සෙම බලන්න ඕනේ අපේ page එක. මොනවද අප්ඩේට් වෙන්නේ කියලා. හරි? ඒක නිසා මතක තියා ගන්න ඔයගොල්ලන්ට මම මේකේ ඔන්න ඒ පාඩමට අදාළ නිබන්ධනය ඔයගොල්ලන්ට ලැබෙන්න සලස්වනවා. බහුවර්ෂවල කොන පාඩමට අදාළව ඒ වගේම තමයි නිර්මාණ පාඩමට අදාළව මේ මාසය ඇතුළත දෙපාඩම් දෙකම අපි ඉවර කරනවා බහුවර්ෂවල කොන පාඩමේ ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවා නිර්මාණ පාඩමෙත් එහෙමයි ඒ නිසා ඒවට සූදානම් වෙන්න ඕනේ අවශ්‍ය නිබන්ධන ටික දෙනවා ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවා අපි මාස 3ක් විතර පළවෙනි දෙවැනි වාරය අතරත පන්ති නොකර හිටියා මුණ ගැහෙන්නේ නැතුව හිටියා
මේ පහුගිය මාසයක් විතර ආයෙත් අපි හිර වෙලා ඉන්නේ. ඒක නිසා පුනරීක්ෂණ වැඩසටහනක් කරන හැමදාම ප්‍රශ්න අහනවා. ඊළඟ දවසේ මම කොහොම හරි එක ඔයගොල්ලන්ට මයි ටීචර්ස් එක හරහා ලැබෙන සලස්සන. අද මම දෙන ප්‍රශ්න 10 ඉක්මනට ලියාගමු. අන්තිමට මේ ප්‍රශ්න 10 ලබන සතියේනකොට කරන්න ඕනේ. මම පාඩම් පටන් ගන්න කලින් මේක සාකච්ඡා කරනවා. හරි? අපි 15 වෙනි පාඩමෙන් ඉස්සරහට. 15 වෙනි පාඩමේ ඉඳන් මේ දක්වා කරපු පාඩම් වලින් තමයි මේ ප්‍රශ්න 10 හැදෙන්නේ. ඉක්මන් කළා මේ ප්‍රශ්න 10 ලියාගන්න උදේ. පළවෙනි එක ඉක්මන් කළා ලියාගන්න ඕගොල්ලෝ. S සමානයි U ධන AP H A උත්තර කරන්න. S සමානයි U ධන AP කියන සමීකරණේ A උත්තර කරන්න. මංගලණිය දෙවෙනි ප්‍රශ්නය. අරය සෙන්ටිමීටර 42ක් වූ රෝදයක් වට පහක් පෙරළීමේදී යන දුර මීටර වලින් සයන. අරය සෙන්ටිමීටර 42ක් වූ රෝදයක් වට පහක් පෙරළීමේදී යන දුර මීටර වලින් සයන. තුන්වෙනි ප්‍රශ්නය x වලින් දැක්කන දිග සයන. මෙන්න මේක. x වලින් දැක්කන දිග සයන තුන්වෙනි එක. x වලින් දැක්කන දිග සයන. හරි වෙන රූපයක් දීලා තියෙනවා a ඡේදනය b dash ප්‍රදේශය අඳුරු කර දක්වන්න. a ඡේදනය b dash ප්‍රදේශය අඳුරු කර දක්වන්න. සලු කරා විජය බාග අඩු කිරීමක් තියෙනවා. මේකට පස්සේ ප්‍රශ්න හයවෙනි එක සමගාමී සමීකරණ විසඳන්න. මේ සමගාමී සමීකරණ විසඳන්න. හත්වෙනි එක මෙන්න මේ ශ්‍රිතය ලියා ගන්න. ශ්‍රිතයේ අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය කියන්නේ ශ්‍රිතයේ අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය සයන්. ඊළඟ එක f = 5 9 c = 32.
සමානයි 5 9යි c දන 32 සූත්‍රයේ මගින් සෙල්සියස් අංශක ප්‍රමාණය ෆැරන්හයිට් බවට පත් කළ හැකි සෙල්සියස් අංශක ප්‍රමාණය ෆැරන්හයිට් බවට පත් කළ හැකි ඒ අනුව සෙල්සියස් 100 ෆැරන්හයිට් බවට පත් කරන සෙල්සියස් 100 ෆැරන්හයිට් බවට පත් කරන මේක නම් ඔයාලා විද්‍යාවට ඉගෙනගෙන තියෙන නිසා ඔයාලා දන්නවා සෙල්සියස් 100 කියන්නේ ෆැරන්හයිට් කීයද කියලා නමුත් මේ සූත්‍රයෙන් හදලා පෙන්නන්න ඕනේ සෙල්සියස් 100 ෆැරන්හයිට් බවට පත් කරන F කියන්නේ ෆැරන්හයිට් සෙල්සියස් කියන්නේ C කියන්නේ සෙල්සියස් ඔයාලට පුළුවන් නගයන් ආදේශ කරන්න සූත්‍ර වල ගයන් ආදේශ කිරීම තමයි මෙතෙන් දෙන්නේ H මගින් දැක්වෙනු කිස. නැත්නම් H සෑම. H මගින් දැක්වෙනු කිස. අපි මේ කතා කරලා තියෙන්නේ 15 වෙනි පාඩමේ ඉඳන් ඉදිරියට අපි මේ දක්වා කරලා තියෙන පාඩම් වලින් දක්වන ප්‍රශ්න 10ක්. ඒතර මම ලබන සතියේ කතා කරනවා ආයි පළවෙනි පාඩම දැන් මේ 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 ප්‍රශ්න 10 උත්තර ටික ලබන සතියේ අපි සාකච්ඡා කරනවා. හරි සාකච්ඡා කරලා තමයි ඔයගොල්ලන්ට බහුවස් වල කොන පාඩමට යන්නේ. බහුවස් වල කොන පාඩමට නිබන්ධනයක් තියෙනවා. ඒකලත් ඒකත් ඔයගොල්ලන්ට වෙන සලස්සනවා මොන විදියකින් හරි. ඊට පස්සේ නිර්මාණ පාඩමට එනවා. අපි නිර්මාණ පාඩමට නිබන්ධනයක් තියෙනවා. ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවා. ඒ දෙවලුත් ඔයගොල්ලන්ට ලැබෙන සලස්සන. ඒ අතරේ පුනරීක්ෂණ ප්‍රශ්න 10 හැම සතියකම අපි යනවා. දැන් අද මම මේ ප්‍රශ්න 10 ලියා ගන්න දුන්න විතරයි. මේක අපි සාකච්ඡා කරන්න ලබන සතිය. සාකච්ඡා කරමු. මොකද අද අපිට මුල කාලේ මම ඔයගොල්ලන්ගේ ගත්තා අපි සම්භාවිතා පාඩමේ අපේ YouTube channel එකට සම්බන්ධ නොවිච්ච දරුවෝ හිටියා. ඒ නිසා මුල ටික ආයෙත් නැවත මතක් කරලා තමයි මම මෙතෙන්ට ආවේ. සම්භාවිතා පාඩම අපි සම්පූර්ණයෙන් ඉවර කළා. ඒ ඉවර කළා තමයි මම මේ ප්‍රශ්න 10 ලියා ගන්න දුන්නේ. මේ ප්‍රශ්න 10ට උත්තර හදා ගන්න ඕනේ. ඒ උත්තර ටික අපි සාකච්ඡා කරනවා. ඒත් එක්කම 1 15 පාඩම් වලින් නැවත ප්‍රශ්න 10ක් දෙනවා. ඒත් එක්කම අපි අලුත් පාඩමකට යනවා පුතේ. එදාට අද පාඩමේ ඕගලන්ට අපේ මද පාඩමේ ලොකු ගණන් හදන්න තිබුණු පාඩමක් නෙමෙයි අපිට. සම්භාවිතාව පාඩම. නමුත් ඉදිරියට තියෙන අපිට ඒ පාඩම් වල මීට වඩා අපිට ගණන් හදන්න තියෙන ගැටලු තියෙනවා. ඒත් එක්කම අපි ප්‍රශ්න සාකච්ඡා කරනවා. වැඩ ගොඩාක් කරන අපි මේ Zoom හරහා අපේ අපේ වෙබ්සයිට් එක my teachers saraha වැඩ ගොඩාක් කරන ඉදිරියට ඔයගොල්ලන්ට ගණිත විෂය විතරක් නෙමෙයි සිංහල විද්‍යාව අනෙකුත් විෂයන් ඉංග්‍රීසි ඒ සියලුම දේවල් ඇතුළත් වෙනවා ඉදිරියේදී. ඉතින් දුවේ පුතේ අද දවසේ සම්බන්ධ වුණු සියලු දෙනාටම නැවතත් මතක් කරන්න තියෙනවා ඔයගොල්ලන්ගේ යාළුවන්වත් නැවත සම්බන්ධ කරන්න පුළුවන් අපිත් එක්ක අපේ WhatsApp group එක හරහා බැඳලා ඉන්න අය වගේම. එහෙනම් සියලු දෙනාම අදට අපේ පාඩම අවසానයි. ලබන සතියෙත් මේ වෙලාවටම අපි ඉදිරියට දිගටම මේ අපේ සුපුරුදු කාලසටහන උදුණ ගෑමු මේ දේවල් නැවත සාකච්ඡා කරමු. ඕගොල්ලන්ට පුළුවන් අද ඕගොල්ලෝ අලුත් අත්දැකීමක් ගන්න. ඉතින් මේකෙන් මම තර කලින් කිව්වා වගේ ඕගොල්ලන්ට දෙන්නා වගේ මගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින්දී ඕගොල්ලන්ට මයික් එක ඔන් කරගන්න පුළුවන්. ඒ හරින මම ඕගොල්ලන්ගේ යමෝගේ මයික් මියුට් කරලා තියෙන්නේ. එහෙනම් අදට සියලු දෙනාටම අයිබෝවන් සුබ සතියක්. අපි නැවත හමුමු ලබන සතියේ. අයිබෝවන්.